මතින් නොදකි සිට හදග ලදිින විශ්මයේ හැමවි සර කියා දෙමනේ ප්‍රීමයයි ශ්‍රී වචනයි දව ප්‍රකාශනය ශිපනයා දිවස් ප්‍රසාජතුමන්ගේ පොතෙන් උපොටා ගත්පාටයකි. කැරලි කාර දෝෂය සිය දේශයම වැසියන්ට පීඩා කරන ජෙරුසලමට වන විපතක මහත ඇ සවිධානන් වහන්සේගේ හඬට සවන්නු දුන්නාය අවවාදය නොපිලිගත්තාය ඇ සවිධානන් වහන්සේ කෙරෙහි විශ්වාසය තබන්නන්නේව. ඇගේ දෙවියන් වහන්සේට ලංඋනේවත් නැත එකල සියලු ජාතිීන් සමිතුන්ගේ නාමේ නි්‍යාඥා කරමින් උන් වහන්සේට පමණක් එක සිටින් නමදින පිණිස මම ඔවුන්ට පෙවිතුරු බසක් දෙන්නෙමි විසිරී ගොස් සිටින මාගේ සෙනග ඈත එතිියෝපියාවෙන් වුවද මාහට පණුරුගෙනෙනු ඇත ඒ කාලේදී මාගේ සෙනගවන නුබලා මට විරුද්ධව කළ ද්‍රෝහි ක්‍රියා නිසා ලච්ඡාවට පත්නොුවන්න හුිය මන්ඩ ආංකාරී අභිමානවත් සියලු දෙනා මම නුඹලා අතරෙන් පහකරන්නෙමි. ඉන් පසු නුඹලා කිසි කලෙක මාගේ ශුද්ධකන්දෙහි කැරලි නොගසන්න හුය. නහතමානී යටහත් පහත්සෙනගක් නුඹලා අතර මම ඉතිරි කරන්නෙමි. ඔුහු සවිධානන් වහන්සේගේ නාමයෙන් සරණ සොයා යන්නෝය ඊස්ශ්‍රායිල්හි ඉතිරිවන සෙනග තවත් අයුතුකම් නොකරන්නෝය. බොරු නොකියන්නෝය වංචාව ඔවුන්ගේ කතවෙහි නොවන්නේය. ඔවුන්ට සෞභාක්්‍යද සුරක්ෂිතකමද ඇතිවන්නේය. කිසිවෙකු ඔවුන් බියගන්වන්නේ නැත. දේව වචනය මෙසේය. ශුදෝ මතයුතුමාගේ සුවිශේෂසිෙන්. උපටා ගත්පාටයකි. තව දුරටත් ජෙසුස් වහන්සේ කතා කරමින් ඔබ මේ ගැන කුමක් සිතන්නහුද එක් මිනිසෙකුට පුත්‍රියයෝ දෙදෙනෙක් සිටියක ඔහු වැඩිමලා ළඟට ගොස් දරුවා යන්න අද මිදිවත්තේ වැඩ කරන්නැයිකීය. ඔහු උත්තර දෙමින් නොෑමීකීය එහිත් පසුව පසු තැවිලිවී වැඩට ගියය. පියා දෙවැන්නා ළඟට ගොස් ඔහුටත් මුලින් කියීදේම කියය ඔහු උත්තර දෙමින් ස්වාමිනී යමීකීය එහෙත් නොගියේය ඒ දෙදෙනගෙන් පියාගේ කැමැත්ත ඉටුක් කලේ කවරෙක් දැයි ඇසූසේක වැඩිමලායයි ඔහු කියීය. ජෙසස් වහන්සේ ඔවුන්ට කතාකොට සැබවින්ම මමෝබට කියමි අය කැමියෝත් වෙසඟනෝත් ඔබට පළමුුවෙන් දෙවියන් වහන්සිගේ රාජ්‍යයට පැමිණෙති. මන්ද ජොහන් ධර්මිෂ්ට මාර්ගය පෙන්වුන පිණිස ඔබ වෙත ආවේය ඔබ ඔහු විශ්වාස කළේ නැත එහෙත් අය කැමියුත් වෙසඟනෝත් ඔහු විශ්වාස කළහ ඔබ එය දැක ඉන් පසුවවත් ඔවු කෙරෙහි විශ්වාස කරන පිණිස පසු තැවී සිත් හරවා නොගත්තහුයයි ගැලබීමදායක සුභාරංචය නම් මෙසය අපි ගොඩක් ුත්සාහ කරන්න්න්නෝනේ අප හරද සාක්ෂයට අනුකූලව වැඩ කරන්න මොකක්දම මේ හරද සාක්ෂය කියන්නේ. හරද සාක්ෂය කියලා කියන්නේ දෙවිශ්වාමින්න් වහන්සේගේ අභ්‍යන්තර හඩ ක්දය ඇසන . හැන එක හරට මන්දිරේ වගේ ඒ හර සක්ෂ්‍යි හැමවලීම පිරිසදුව පවිත්‍රවතියාගන්න ඕන, කෝමදේීම පි විතුරුව පවිත්‍රතියා ගන්නේ. අපගේ ඇතුලා අන්තහරද සාක්ෂය හැමවෙලේම පවිත්‍රෝතියාගන්නනම් අපිට ඒ හම්බෙන ස්වාමන් වහන්සගේ හන්ඩ ශබ්දේට අනු කූල වැඩ කරන්න ඕන. අදවසි ස්වාමිනාසසි වචනය තුළකෙනනොත්දා පුතේ තාත්ත කෙනෙකට දරෝ දෙන්නෙකින්වා ගේහිලා මිදිවත්තය වැඩ කරන්න කිය ඇද වැඩිමලා කියනවා යන්නෑ කියලා. හැබැයි පසු ඇැවීමට ලක් වෙලා යාගේ හරුද සාක්ෂයටය සවන්දීලා. එයා පසුකාලීනව යනවා යන්නෑ කියල මුලින් කිව්වාම හැබැයි පස්ස එයා යනවා හැබැයි බාලපුතාටකිීපුුවන් මොකද වෙන්නේ. බාලපුතා යනවා කියලා යන්න ඇතුව ඉන්න. ඇමවලේම අපි අපි හරද සාක්ෂය තුළ අපිට දෙන වගකීමක් වෙන්න පුළුවන් අපේ ජීවිතය පැවරණ දෙයක් වෙඩ පුළුවන්. තමන්ටඒක හැකිය හැකි ප්‍රමාණයයක් තිනවා තමන්ට කරන්න පුළුවන් අපිට තේරෙනවා මෙ මේ වැඩයි අපිට දුන්නාහම කරන්න පුළුවන්ද කියලා මේ වැඩේ අපිට පවරපුහම කරන්න පුළුවන්ද තමන්ට ඒක හැකියාව දක්ෂතාව තන්තුල ඒක යනවාන කාලය තමන්ට දෙන්නඩ පුළුවන්න ඒ වෙනුවෙන් වැෑවෙන්න ඕන නමුත් ඒක පස්සට ගන්නට නෙවෙයි. ඒක බෑ කියන්නට නෙමේ කරන්න පුළුවන්නන් අපට වගකීමක් ඉටු කරන්න පුළුවන්න අපට දෙනදේ ආසාවෙන් කරන්න ටඕන ආසා නැත්තන් අපට පසුතු ඇෙන්ඩ වෙන අර වැඩි මහල් පුත්‍රයාගේ වැඩිමාහ පුත්‍ර කෙලිම කියනවා යන්නෑ කියලා පස්ස වැඩට යනවා ඉනිසා. පිහෙමවෙන්න හොඳනෑ අප දීලත්තියනදේ තුළ. දීලතියන හැකියාව දීලලාතින ශක්තිය තුළ. අපේ උපරේ හැමවලේම ජීවිතයන්නටවඕන්. අපේ ජවිතය ඇමවලේීම ෙවෙනවා ජීවිත තපරෙන් තපරේ ග වෙනවා ඇතතුර මේ ගෙවෙන සෑම තප්පරයකම ජීවිතය ස්වාමීන් වහන්සේ තිලිනයක් විදිහට දුන්නනම් හුස්ම හල පහල ගන්නකොට. අපි කොච්චරස්වාමීන් වහන්ස ඉදිරියේ හෙරද සාක්ෂිෂ අනකුල අපි දේඩෝනනාදානිත්තායට. අපේ ජීවිතය දෙන්නවනත් අපේ කාලය දෙන්නෝ නද. ම ේ මන්නේ එකයි කරන්නට බොරු පොරොන්දුවක් දෙන්නතුව කරනවා කියලා නොකරඉන්න එක. ඒක ලොකු වසාධාරණයාඒ. ඒ ලොකු සමාජයට කරනපුරක් හැමවෙලේවා අපිට කරන්න පුළුවන්දේ උපරිමෙන් කරන්නට ඕන නොහැකිදේ. නොහැකි කියලා කියන්න තමගේ බැරිකමක් පිළිගන්නට ඕන පුළුවන්කම සහ බැරිකම මේ දෙකම හරද සාක්ෂිට අනුකූලව කියන්නට ඕන පුළුවන්න්නම් උපරමෙන් තමන් දෙනවා. තමන්ට ඒක කරගන්න නොහැකි නම් ඒක නොහැකිතාවේ ප්‍රකාශ කරලා තව කෙනකුට ඒ වගකීම පවරන්නට පුළුවන් ඉනිසා හැමවෙලේ අපේ ජීවිතය වගකීමම් දරද්ද අපට කරණන්ඩ පුළුවන්දේ උපරිමෙන් කරන්නට. හොන්ඳම කෙනාවේ ත් කරඩ බැරි දෙයක් තිබෙනවන තව කෙනෙකුට හැකියාව තියෙන කෙනෙකුට බාර දෙන්නඩ තරම්. බැහැපත් නහතමානී හදවතක් අපි ඇතිකර ගනිමු. ඒ ශක්තිය ස්වාමේ නොහන්ස ඉල්ල ඉල්ලමු එක තේරුම් ගණ්ඩ හැමවලේම අපට අවබෝධය දෙන්නට කියලා.